අද දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ජනපති අනුර කුමාර දිසානායක අපගේ උණුසුම් සුබපැතුම්. රටේ ජනතාවට ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නන් අයරින් හැමතැනින්ම ෆේස්බුක් එකෙන් YouTube TikTok හැමතැනින්ම උදව් කරපු නොකරපු සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම අපි මේ ලබාගත් අවු ජයග්‍රහණය කියන්නේ හැමෝම ලංකාවාසී හැමෝගෙම ජනාධිපති දැන් ඔබතුමා. ඒ කියන්නේ ඔබතුමාට වක්කීමක් තියෙනවා හැමෝටම ඒතුකම ඉටු කරන්න. මොකද මෙච්චර කල් තිබිච්ච මේ පාලනය වෙනස් කරලා ඔබතුමා අතර මේක බාර දීලා තියෙන්නේ මේක අපි වෙනසක් බලාපොරොත්තු වෙන නිසා. එහෙනම් අපි විශ්වාස කරනවා ඒක ඔබතුමා කරයි කියලා. ඒ වගේම අපි ඔබතුමාට ඡන්දේ දුන්නාසේම අපි බලාගෙන ඉන්නවා ඔයා මොකද කරන්න කියලා. වැරද්දක් වුණොත් අපි එතන විවේචනයක් කරනවා. يعني ඔබතුමා කිව්වා ඕනම දෙයක් වැරද්දක් වෙනවා නම් ඒක විවේචනය කරන්න අයිතියක් තියෙනවා, ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා කියන එක කිව්වා. ඇත්තටම ප්‍රශ්න කරන්න අයිතියක් තිබිය යුතුයි. මෙච්චර කාල තිබෙත් නැත්te ඒක. ඒනාට මේ පාර අපි විශ්වාස කරනවා. ආ බලාපොරොත්තු වෙනවා. අපිට විශ්වාසය හා බලාපොරොත්තුව හම්බෙයි කියලා. අපිට ප්‍රශ්න කිරීමේ අයිතිය අපිට හම්බෙයි කියලා. මොකද මෙච්චර කාලයකට අපි ඡන්දෙ දීලා හැමදාම කරේ බලාගෙන හිටපු එක ඒගොල්ලෝ රට හදනකම්. හැබැයි ඉදිරියටත් එහෙම නොමේ එහෙම වෙන්නේ නැහැ. ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි ඔබතුමාට ඡන්දෙ දීලා තියෙන්නේ. අපි ඡන්දෙ දුන්නා වගේම බලාගෙන ඉන්නවා ඔබතුමා මොකද්ද කරන්න කියලා. යන පාර හරිද කියලා. සමහරට අපිට පේන පැත්ත නෙමෙයි වෙන්නේ ඔබතුමා වලට පේන්නේ. ඒකට කමක් නැහැ. අපෙත් අදහස් අපි කියනවා. අපි විවේචනය කරන්න ඕන නම් ඒක විවේචනය කරනවා. මොකද ගිය පාර අපි දැක්ක 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අන්තිමට ඡන්දෙ දීපු කෙනෙක් හොයාගන්න නැති වුණා. එහෙම වුණේ ඒ කියන්නේ අපි ඡන්දෙ දීලා ඒවල බලාගෙන හිටියා ඒගොල්ලෝ රට හදයි කියලා. හැබැයි හැදිවේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු සෑහෙන උනන්දුවකින් මේ දේ කරේ. ඒත් කරේ රටේ රට ගැන හිතලා මිනිස්සු කරන්නේ හැමදාම. මිනිස්සු හැමදාම ඒ ඉල්ලන වෙනස කරා. මොකක් හරි වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සු හැමදාම මේ දේ කරා. අපි බලාපොරොත්තු වෙන ඔබතුමා මේ දේ කරයි කියලා. විශේෂයෙන් මේකට සහභාගී වුණු නොවුණු සියලු දෙනාම දැක්කා YouTube Facebook වල දැක්කා අපි සෑහෙන්න එහෙට මඩ ගහනවා මෙහෙට මඩ ගහනවා. ඒක ඇත්තටම මඩ ගැහුවා එහෙටත් ගැහුවා මෙහෙටත් ගැහුවා හැමතැනම ගැහුවා. කමන්නෑ කාටවත් තුවාලයක් අහර මේ වුන්නේ නෑනේ. මං හිතන්නේ සිත් රිදීමක්වත් උනා කියලා. හැමෝම මේ ලොකුවට ඒවා ගණන් ගත්තේ නෑ. ඉස්සරහටත් ඒ දේවල් එයි. අපි බලමු අපි ඔබතුමත් එක්ක ඉන්නවා ඉස්සරහටත් මේ ජයග්‍රහණය සමරන්න. ඒ වගේම මේක රටට ජයග්‍රහණයක් වෙයි කියලා අපි හිතනවා. බලමු අපි ඉස්සරහටත් ඔබතුමාත් එක්ක ඉන්නවා පාර්ලිමේන්තු මැතිවරණයේදී. අපි ඔබතුමාට සහාය දක්වනවා පුළුවන් හැම ආකාරයකින්ම. පාර්ලිමේන්තුවේ ඔබතුමාට අවශ්‍ය සියලු බලය ගන්න. ඒක නිසා වැඩ ටික රටට වැඩදායී විදියට වැඩක් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම මෙතනින් නවතිනවා. ස්තුතියි. වසන් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහසන් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ